දෙදාස් 24 පාර්ලිමේන්තු මැතිවරණයක් දැන් එන්න එන්නම ලඟ වෙනවා. ඒත් එක්කම අපේක්ෂකයන්ගේ මැතිවරණ උණුසුමත් දැනෙන්න පටන් ගන්නවා. 225 ඇතුළේ විවිධ වර්ගවලට අයත් වෙන මන්ත්‍රීවරු ඉන්නවා. බහුතරයක් මින්නේ මෙලෝ වැදගම්මකට නැති කට වාචාල උදවිය. අධ්‍යාපන සුසුකමක් නැති, මතයක් ප්‍රතිපත්තියක් නැති, රට ගැන අබමල් රේණුවකවත් හැඟීමක් නැති මේ වගේ උන්ට පාර්ලිමේන්තුවට එන්න තියෙන එකම සුසුකම කට වාචාලකම් විතරයි. මේ වෙනකොට අති සංවේදී කාරණයක් වූ පාස්කු ප්‍රහාරය ඉතාමත් කූට විදියට ගම්මන් පිල්ල වගේ මිනිස්සු පාවිච්චි කරමින් ඉන්නවා. වසර ගාණක් ගෙවුනත් මේ ප්‍රශ්නෙට මුන් එකෙක්වත් කිව්වේ නෑ. අවුරුදු ගාණක් එක වවාගෙන කෑවා. ඔන්න දැන් එක පාරටම ගැරණි රැලකට භූමිතල් ගැහුවා වගේ ඇවිස්සිලා. ඒ ඇවිස්සෙන්න ප්‍රධානම හේතුවත් අදාළ විමර්ශන හරි ආකාරව සිද්ධ වීමයි. මුන් දැන් හදන්නේ ව්‍යාකූලත්වයක් ඇති කරලා කතෝලික මිනිස්සු හා රජය අතර යම් බෙදීමක් ඇති කරවන්න. ජනාධිපතිවරණ දිනන්න මුන් යුද්ධෙ වවාගෙන කෑවා. දැන් පාස්කු ප්‍රහාරය වවාගෙන කණ්ඩ හදනවා. කතෝලිකයන් සමග සෙල්ලම් එපා. පාස්කු වාර්තා හෙළි කරන්න. එහෙම නොකළොත් පාරට බහිනවා. මෙහෙම කියන්නේ නිමල් ලන්සා. එහිබන් ලන්සෝ පහුගිය කාලේ කොමහැකද හිටියේ? කතෝලික මිනිස්සු එක්ක සෙල්ලම් කළේ මාරුවෙන් මාරුට උඹලමයි. 300 ගාණක් මැරලා යනකන් ඇස්කන් වහගෙන හිටියේ උඹලා. ඒ දුක්ඛිත සිදුවීම වවාගෙන කෑවි උඹලා. එදායේ සිද්ධියට පුද්ගලිකව මුහුණ දුන්න කෙනෙක් විදියට මට තාමත් ඒ සිද්ධිය අමතක කරන්න බෑ. ඒකේ වේදනාව අදට දැනෙනවා. එදා දවසේ මගේ අත් දෙක උඩම පොඩියුන් කී දෙනෙක්ගේ පණ ගියාද? ඒ ශරීර තාත්තලට බාර දෙද්දී ඒ මිනිස්සු අඬපු හැටි තාමත් දෝංකාර දෙනවා. බාහිරින් තුවාල නොවුනත් අදටත් එදා පල්ලිවල හිටපු මිනිස්සු නොසෑහෙන්න මානසිකව විඳවනවා. උඹලට මේක චන්දු ගුණ්ඩුවක් වුණාට එදා සිද්ධිය නිසා පීඩා විඳින මිනිස්සුන්ට උඹලගේ මේ අසික්කිත වැඩ මාර වේදනාවක්. ලන්සා ඇයෝය ගැම්ම ගෝඨාභයලක නොතිබුණේ? ඇයෝය වචන රනිල්ට නොදැම්මේ? කතෝලික ජනතාවගේ නිල්ලන්න තියෙන්නේ දැනටමත් සිද්ධ වෙන්න ඕන දේවල් සිද්ධ වෙනවා. හරි කාලට කාලකන්ණි ඔක්කොටම දඩුවම් හම්බේ. එදාට කියන්න බෑ තාත්තනේ මටත් කිව්වේ කියලා. ලංකාවට අදාළ නැති වුණත් බර්මියුඩා ත්‍රිකෝණේ නැවක් ගිලුණත් ඒකටත් මාධ්‍ය සාකච්ඡා තියෙන උන් තමයි රට පාලනය කළේ. ඒත් මේ සිද්ධිය දැන දැනත් උන්ට වාර්තා කරන්න බැරි වුණා. හරි පැහැදිලි එහෙම නොකොලේම දේශපාලනික වාසි නිසා. එදා උන් එක්ක එකට ලැබපුන් අද ඇවිල්ලා මාධ්‍ය සම්දර්ශන දානවා සෙල්ලම් කරන්න එපා කියලා. කොහොමත් මෙයාලගේ සෙල්ලම් ලෙල්ලම් වෙන දවස වැඩි ඈතක නෙමේ. මීගමුයි ජනතාවගේ නිල්ලන්නේ දැන්වත් බුද්ධිමත්ව තීරණයක් ගන්න. මේ වගේ උන්ට ඔබේ වටිනා කතිරෙන් රීදෙන්ඩ පාඩමක් උගන්වන්නත් අමතක කරන්න එපා. ජාතික ලයිස්තුවක තියෙන හරි මාර්ථය පැහැදිලි කර දීමට මෙවර ජාතික ජනබලවේගයේ සමත් වුණේ මුළු ආසියාවටම ආදර්ශයක් එකතු කරමින්. ඒ දෘශ්‍ය ආබාධිත සුගත් වසන්ත මහතාව ඔවුන්ගේ ජාතික ලයිස්තුවට එක් කර ගැනීමත් සමග ඔහු ශ්‍රී ලංකා දෘශ්‍ය ආබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපතිතුමා. අනිවාර්යයෙන්ම ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරාවි. දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමින් සජබ අපේක්ෂක කමල් ජයන්ත ඉත අපහසාත්මක ලෙස NPPMේ තේරීම පළ රහිත බව කියමින් අදහස් සටහන් කළා. මොහු වෘත්තීය නීතිඥයෙක්. මෙවර ගාල්ලෙන් තමයි තරම් කරන්නේ. ඇත්ත සජබේ වගේ පක්ෂකට රටේ මහජන ගැටලු අබමල් රේණුවකටවත් වටින්නේ නැහැ. ඔවුන් ටෝනේ තමන්ගේ එකවම කපාගෙන ඉස්සරහට යන්නයි. පේනවනේ දමිත හේෂ ප්‍රශ්නය. සජබේ කියන්නේම බල තණ්හාවෙන් මිරිකන කුණු ගොඩක්. NPPMේ තීරණය නිසා පහර වදින්නේ සාම්ප්‍රදායික ඡන්ද ක්‍රමයට. දැනටමත් කීයක් නම් විශ්‍රාම ගියාද? මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා අපිට බාහිරින් පෙවුනට ඒව හරියටම අභ්‍යන්තරයෙන් දැනෙන්නේ ඒ මිනිස්සුන්ටමයි. ඒ නිසයි ඒ නියෝජනය ඉතාමත් ආදර්ශමත් ඵලදායි එකක් වෙන්නේ. ඉතින් මේ වගේ මතධාරණ අයව පාර්ලිමේන්තු එවනවද කියන එක ඔබට බාරයි. ඔබ මොකද මේ ගැන හිතන්නේ? ලන්ස වගේ අය ඇති කරන්න හදන මේ ගැටුමට ඔබත් හවු වුණාද? ඔබේ තාර්කික අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න තමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.